ලිට්‍රු සහ ලාෆ් ගෑස් මිල ගණන ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු වීමත් සමග නව මිල ගණන් යටතේ අලෙවි කරන අයුරු දක්නට ලැබුණා. හොඳයි ගෑස් මිල අඩු වුණා රුපියල් 1000කින්. මේක හොඳයි මේ ව්‍යාපාරිකයන් විතරයි මේක අවස්ථාවක් වෙලා තියෙන්නේ. ගුවස්ස ගෑස් සිලින්ඩර් අඩු වෙච්ච එකට අපි සතුටුයි. ගෑස් මිල අඩු වුණා නම් ගෑස් මිලත් අඩු වුණා ලොකු දෙයක් නේද? ගෑස් අඩු වුණා කියලා අනිත් දේවල් එච්චර අඩු වෙලා නැහැ නේ. ගෑස් මිල අනිවාර්යෙන් අඩු වෙන්න ඕනේ. මේක සීමාව ඉක්මවා යන අයට මොන තරාතිරම නොබල හරි දඬුවමක් දෙකක් දුන්නොත් තමයි මේක හැදෙන්නේ. නැත්තම් මේක ගොඩ ගන්න බෑ. සමසලං කාපන ශාලා හිමියන්ගේ සංගමයේ කියා සිටියේ බත් ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුමිල අද මධ්‍යම රාත්‍රියේ සිට 120කින් පහත දමන බවයි. අද මධ්‍යම රාත්‍රියේ සිට බත් පැකට් එක, ෆ්‍රයිඩ් රයිස් එක, කොත්තුව 120ක මිලක් අපි අඩු කරන තීරණය කරනවා. ප්ලේන්ටිය මිල අපි රුපියල් 10ක මිලක් අඩු කරනවා. ප්ලේන්ටිය රුපියල් 30යි, ඉතේක රුපියල් 90යි. ඔය ඔබතුමාලා අඩු කරන 120 සහනය ජනතාවට ලැබෙන්නේ නැතුනොත් මොකද කරන්නේ? ඉතින් පාරිභෝගිකයාට අපි මේ සහනයක් දෙන්න හදනවනා. ඒ සහනය ඍජුව පාරිභෝගිකයාට දෙන වක්‍යම දින පාර්වාධිකාරියට බැරි නම් කියන්න සභාපතිකම ජනාධිපතිතුම මට දෙන්න සති දෙකක් මම මේ කලුකට මාපියක් කරන දවස් දෙකින්ම මුන්ට පිටරේට දින අමාරුව නැහැ නකෝ මේ මිනිස්සුන්ට මේ සහන්ටි කරන් දෙන්නේ. මේ අතර ඉන්දියාවේ සිට ආනයනය කළ තවත් පිටරතුගයක් ඊයේ රාත්‍රියේ දිවෙනට ළඟා වූ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංසාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කළා. ඒ අනුව පසුගිය මාසේ 23 වන දින සිට මේ දක්වා කාලය තුළ ඉන්දියාවෙන් පිටර මිලියන 4ක් ආනයනය කර ඇති අතර එම තොගවල සාම්පල සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනුතුරුව බේකරි හා හෝටල් කර්මාන්තයට නිකුත් කරනු ලැබුවා. එලෙස ආනයනික බිත්තර බේකරි කර්මාන්තය සඳහා අඩු මිලට ලබා දුන්නද එහි වාසිය බේකරි නිෂ්පාදකින් මෙතෙක් පාරිභෝගිකයන්ට ලබා නොදීම ගැන ක්‍රියා නොකිරීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබෙනවා. අපි වෙළඳ පොලේ තිබෙන බිත්තර රුපියල් 50ට 60ට අරගෙන තමයි අපි මේ කර්මාන්තය පාත්වා යන්නේ. රුපියල් 35ට බිත්තර දීලා බේකරි මියන්ගේ සංගමයට නලින් පොනන්ති අමිතවරයා එයා කියන අපිට බේකරි කියම අඩු කරන්න බැරිලු. එතන නලින් පොනන්ති අමිතවරයාත් මේ රජය අපහසුතාවපත් කරන වැඩ කරනවා. දැන් අපි අහනවා වෙළඳැමතිවරයාගෙන් ඔයා රුපියල් 35ට බේකරි සංගමයට බිත්තර ගෙනත් දුන්නා. හැබැයි මේ වෙනකන් බේකරි සංගමයේ කේක් කෑල්ලක මිල අඩු කරලා නැහැ. බේකරි නිෂ්පාදකයෝ මොකක්ද කරේ? මේ කියන මේ බිත්තර ටික මේ අඩු මිලට ලබාගෙන ඊට පස්සේ තමන්ගේ නිෂ්පාදන වල ඒ මිල අඩු කරේ නැහැ. සැබෑ ලෙසම පාරිභෝගිකයාට ඒ බිත්තර ආනයනය කිරීම තුලින් ලැබූ සහනය ලැබුණේ නැහැ. ඒ හින්දා ඒ කුට්ටිය සාක්කුවට දාගත්තේ මේ රටේ කූට ව්‍යාපාරිකයෝ බවට අපි මේ අවස්ථාවේ චෝදනා කරනවා. සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියා සිටියේ සමස්ත බේකරි නිෂ්පාදකයන්ගෙන් 25%ක් පමණක් ගෑස් පරිභෝජනය කිරීම හේතුවෙන් ගෑස් මිල අඩුවීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට නොහැකි බවයි. එමෙන්ම දිවයින පුරා සියලු බේකරි සඳහා රුපියල් 35ට බිත්තර මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් මෙතෙක් සකස් නොකිරීම හේතුවෙන් බේකරි නිෂ්පාදනයන්ගේ මිල ගණන් වෙනසකට ලක් කිරීම ප්‍රමාද වී ඇති බවද ඔහු කියා සිටියා. කෙසේ වෙතත් ඔහු ප්‍රකාශ කළේ හෙට දිනේ තම සංගමේ රැස්ව බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය ප්‍රකාශයට පත් කරන බවයි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉන්ධන කෝටාව ඉහළ දැමීමට ගනු ලැබූ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියුතු වෘත්තීය සංගම් අදහස් පළ කර සිටියා. අපි කියනවා මේ ඉන්ධන කෝටාව කියන එක බස් රථවලින් ඉවත් කරලා ඒ අවශ්‍ය ප්‍රමාණය බස් රථ ඉන්ධනවලට ලබා දෙන කටයුතු කරනවා නම් තමයි වඩා වැදගත්. බස් රථවලට හැමෝටම දැන් මේ කෝටාව මේ දෙන එක කැමති නෑ. මේම විෂමතාවයක් තියෙනවානේ. අඩුවෙන් තිබුණා, වැඩියෙන් තිබුණා තෙල් වලට ඒ විෂමතාව විපත් කිරීම තමයි වැදගත්. මේකේ අපි බැලුවත් එම සමස්තයක් වැඩි සමස්තයක් විතර බැලුවාම මේ ඉන්ධන කෝටාව පෞද්ගලික බස් රථ කර්මාන්තයට බලපෑමක් සිදු වෙන්නේ නැහැ. මොකද අපි අපේ මදි අඩුපාඩුව ළංගම වලින් ලබා ගත්තා. මේ පෙට්‍රල් කෝටාවක වැඩි කිරීම සඳහා මේ උත්සව සමයේ ගත්ත අවතීර්ණය අගය කරනවා වගේම හරිහමන් සොයා බැලීමක් කරන්න නිරෝධ රථ සඳහා පෙට්‍රල් කෝටාවක අඩු කරගෙන සීමා කරගෙන තිබීම කිසිසේත්ම අර පයවරවයට පිටිකර බෙහෙත් බැනුවාගේ පළක් නැති වැඩක්. අයි බලාපොරොත්තු වෙනවා අර ඉන්ධන ඛනිත්‍ය සංස්ථාව හා බැඳුණු ඒක ප්‍රතිවගත කිරීම පසුව QR එක ඉවත් වෙලා අපිට පෙට්‍රල් ටික ලැබේ කියන බලාපොරොත්තුන් ඉන්නවා. පෙට්‍රල් කෝටාවේ ওই QR එකේ ඒ දෙන සීමාව ඒක නැති වුණොත් අපි අනිවාර්යයෙන්ම අපි නියත වශයෙන්ම ගාස්තු අඩු කරලා ජනතාවත් එක්ක ඒ සහනය බෙදා ගන්න සූදානම්. ඉන්ධන මිල හා ලෝක වෙළඳපොලේ ගල්ලංගරු මිල පහළ යාම හේතු කොටගෙන විදුලි බිල 30%කින් අඩු කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළා. විදුලි ඉල්ලුම 22%කින් පමණ අඩු වෙලා තියෙනවා. ඩොලරේ අව ප්‍රමාණය වෙලා තියෙනවා. ඉන්ධන මිල යම් ප්‍රමාණයකින් අඩු වුණා. ගල්ලංගුරු මිල ශීඝ්‍රයෙන් බැහැගෙන යන්නේ. අඩු වුණ එකේ ප්‍රතිලාභය විදුලි බිල සඳහා අනිවාර්යයෙන්ම ඉක්මනින් ලබා දිය යුතුයි. ඒ අනුව විදුලි බිල 30%කින් අඩු විය යුතුයි කියන පදනමේ තමයි මහජන උපිතවා කොමිසම ඉන්නේ.